සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. ජාතියේ පොතුනාලිකාව බෞද්ධ රූපවාහිනිය සදැහැති ඔබ වෙනුවෙන් සන්නිවේදනය කරන දායකත්ව සතරමානුශාසනාවයි මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සදැහැවත්නි, දේශනාව වෙනුවෙන් සිදු කළ වූ ආරාධනය ඉතාමත්ම මෙත්සිතින් පිළිගෙන අප සැමදෙනා කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනී ප්‍රධාන මැදිරි පරිසරයේ වෙත වැඩම අවතාල පූජ්‍යපාද අවසරයි කෝරළයාගම සරණතිස්ස අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම දොහොත් මුතුනත් පැද සාතුනාතනන් බා පිළිගනිමු. සාදු සාදු සාදු. සදැවත්නි, අද දේශනා වෙනුවෙන් පින්බර දායකත්වය ලබා කෙන කටයුතු කරනවා මාළඹේ විහාර මාවතේ පදිංචි දමයන්ති මණිකේ මහතා, නිහාල් මහතා ඇතුළු ඒ පවුලේ සදැහැති පින්වත් පිරිස විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, ධර්ම දානයේ නම් වූ මහා විශාල ආනිසංස රැස් වෙන මේ ශාසනයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කම සිදු කරගන්න බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම් වෙන මොහොත. පින්නතුනි, මේ ධර්මදේශනා මාලාව තුළ මේ දවස්වල අපි සාකච්ඡා කරන්නේ මරණ සතිය පිළිබඳව.
මරණ සතිය පිළිබඳව කෙරෙන හත්වෙනි ධර්ම දේශනාව ලෝකයට දානය කරන්න දායකත්වය ලබල දීලා රැස් කරගන්න උදාර පුණ්‍ය ධර්මයන් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතනේ අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුණි. අපේ මේ කය මේ විදිහට පවත්ව ගන්න මනා වූ බැඳීමක් තියෙන බව පැහැදිලි කරමි. විශේෂයෙන් අපි සඳහන් කළා මේ දේහය කියන එක එකට බැඳලා තියෙනවා කියලා. ඒ කොහොමද එකට බැඳලා තියෙනවා කියලා සඳහන් කළේ. මේ කය සීනි වැඩි වුණොත් ඒත් වේදනාවටපත් වෙලා මෙරෙලා යනවා. සීනි අඩු වුණොත් ඒත් වේදනාවටපත් වෙලා ඒත් මෙරෙලා යනවා. ඊළඟට රුධිර පීඩනය අඩු වැඩි වීමත් ඒ වගේම දෙයක්. ලුණු වගේ දේවල් ශරීරයේ අඩු වැඩි වීමත් අන්තිමට ඒ වගේ තැනකට බලපාන්න හේතු වෙනවා. එහෙනම් මේ කය මේ වාඩි කරවගෙන ඔය පවත්වනවා කියලා කියන්නේ විශ්මිත වූ බැඳීම් සමුදායක සමතුලිතතාවය. ඒක විශ්මිත බැඳීමක්. අඩු වැඩි වෙන්නේ නැතුව සමානව ක්‍රමානුකූලව පවතිනවා කියන එක ආන්ගේ විශ්මිත වූ සමතුලිතතාවයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ කය අපි මේ විදිහට පවත්වගෙන යන්නේ. පින්නතුනි අපි ජීවිතවල අපි කොයිතරම් දේවල් වෙනස් කරනවද? මාරු කරනවද? සමහර වෙලාවට පාවිච්චි කරන වාහනේ සමහර අය නම් මාසෙන් මාසෙට, තව සමහර අය අවුරුද්දෙන් දෙකින් තුනේ, මේ ආදි වශයෙන් කාලෙන් කාලෙට පාවිච්චි කරන වාහනේ මාරු කරනවා. මාරු කරලා අලුත් වාහනයකට යනවා. අපි වතුර බීපු කෝප්පෙ කීපාරක් මාරු කරලා ඇද්ද මේ ජීවිතේ මේ වෙනකොට? කෑම කාපු පිඟාන කීපාරක් මාරු කරලා ඇද්ද? පාදයට දාන සපත්තු දෙක, චෙරෙප්පු දෙක මේ වෙනකොට කීපාරක් මාරු කරලා ඇද්ද? මේ බොහෝ දේවල් මේ විදිහට අපි මාරු කළා. ඇඳුම් පැළඳුම් කොච්චර මාරු කළාද? අපේ ආභරණ කොච්චර මාරු කළාද, අලුත් කළාද? මේ දේවල් මෙහෙම මාරු කරපු අපි කවුරුවත් උපන්දා ඉඳලා අද වෙනකන් මේ ජීවිතේ කිසි දෙයක් මාරු කරලා නැහැ. බාහිර දේවල් ඔක්කොම මාරු කර කර මාරු කර කර පාවිච්චි කළා. හැබැයි මේ ජීවිතේ කිසි දෙයක් අද වෙනකන් මාරු කරලා පාවිච්චි කරලා නැහැ. එකම දේ එකම විදිහට අපි පාවිච්චි කරනවා. වාහනයක් නම් මගට ගිහිල්ලා නතර කරනවා. නැත්තම් එක දවසෙම ගිහිල්ලා හරි හැන්දෑවට ගෙදර ගිහිල්ලා හරි නවත්තනවා. නමුත් මේ කය ඇතුලේ පාවිච්චි කරන දේවල් හිතලා බලන්නකො. හෘද වස්තුව පිළිබඳව නවත්තලා විවේක දීලා තියාපු වෙලාවක් තියෙනවද? මව් කුසේ වර්ධනය වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකම්ම එකම දිගට එක දිගටම වැඩ කරනවා. මාරු කළෙත් නැහැ, විවේකයක් දුන්නෙත් නැහැ. වකුගඩු දෙක රුධිරයේ පෙරණ කටයුතු එක දිගටම ඒ විදිහටම කරගෙන කරගෙන යනවා. පෙනහල් එයාගේ කාර්යය එක දිගටම කරගෙන යනවා. මේකක්වත් නවත්තලා නැහැ. හැබැයි මෙහෙම කරගෙන යනකොට මේගොල්ලන්ටත් එක එක අපහසුතා ඇති වෙනවා. අපි වාහනයක් කාලයක් පාවිච්චි කරනකොට
සමහරලාවට ඔය ඉන්දන ගමන් කරන නාලවල විවිධ අවහිරතා ඇතියෙනවා. එතකොට ගලවලා අපි ආපහු සැරයක් සුද්ධ කරනවා. හෘද වස්තුවේත් ඒ දේම කාලයක් යනකොට කරන්න වෙනවා. අපි කියනවා තෙල් බැඳිලා කියලා. කොලෙස්ටරෝල් හිර වෙලා කියලා. සමහරව සුද්ධ කරන්න එනවා. සමහරව අලුතෙන්ම දාන්න වෙනවා. ඒ කොව්ව කෙරුවක් හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය නතර කළේ නෑ. එක දිගටම වැඩ. හැබැයි මෙහෙම වැඩ කරගෙන යන මේ හෘද වස්තුව කොයි වෙලාවෙ විවේක ගනීද කියලා අපි දන්නේ නැන්නේ. හෘද වස්තුව විවේක ගත්තා කියලා කියන්නේ මම මේ ජීවිතය අතහැරලා ගියා කියන එකයි. වකුගඩුව විවේක ගත්තා කියලා කියන්නේ අපිට මෙහෙන් යන්න වෙනවා කියන එකයි. නමුත් ඒ ඉන්ද්‍රියන්ට විවේක ගන්න හිතෙන්නේ නැතුව තාමත් වැඩ කරන්නේ ඒ ඉන්ද්‍රියන්ගේ තියෙන ප්‍රබලතාවයේ හින්දමද? ඒකත් එහෙමයි. හැබැයි ඌ එහෙම ශක්තිමත්ව ප්‍රබලව වැඩකරනද මම පෙර සංසාරي කරගත්ත පුණ්‍ය ශක්තිය ලොකු උපකාරයක් කරලා තියෙනවා. ඒ පුණ්‍ය ශක්තිය යම් දවසක මගේ ෂය වෙනවද එදාට මම මෙහෙ දාලා යන්න යනවා. ඒක කවද වෙයිද කොතන වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මරණය කවද කොතන කොයි විදිහට මම හොයාගෙන එයිද කියන කාරණාව අපි කවුරුවත් දන්නේ නැහැ. හැබැයි ඕන වෙලාවක ආපුවාවේ තමන් සූදානන්ද කියලා තමයි අහන්න ඕනේ. කොයි වෙලාවෙ මරණය ආවත් සූදානම් වෙලා ඉන්න ඕනේ පිටත් වෙන්න. ලං වුණාට පස්සේ සූදානම් වෙන්න හැටියක් නැහැ. මොකද ටික ටික ලං වෙන්නේ අපි හුඟක් අඩපණ කරලා තියලා. එදාට නැගිටින්න බෑ. එදාට ඇවිදින්න බෑ. සමහර කෙනෙකුට කන් ඇහෙන්නේ නැහැ. තව කෙනෙකුට ඇස් පේන්නෙත් නැහැ. ඒ හින්දා ඒ කිට්ටු වෙලා නම් වැඩ කරන්න ලෑස්ති වෙලා හිටියොත් අපි හැමෝම පරාදයි කියලා තමයි කියන්න වෙන්නේ. ඒ හින්දා මරණය ඕනෑම වෙලාවක එන්න පුළුවන්. ඒක ඒකාන්තයි සත්‍යයි එනවමයි සූදානම් වෙලා ඉන්න එක තමයි නුවණට හුරු වැඩි. අන් ඒ නිසා පින්නතුනි අපි මේ ලෝකේ ජීවත් වෙනකොට බොහෝ දෙනා බොහෝ වෙලාවට අමතක කරන්න උත්සාහ කරන්නේම මැරෙන එක. නොමැරෙනවා වගේ කටයුතු කරන්න තමයි දඟලන්නේ. සදාකාලිකවම මේ ලෝකේ ඉන්න වගේ තමයි අපි කටයුතු කරන්නේ. ඒ කියන්නේ තාම නිවැරදි අවබෝධයට ඇවිල්ලා නැහැ. තාම ධර්මයේ තේරුම් අරගෙන නැහැ. තවම බුදුරජාණන් වහන්සේට කීකරු වෙච්ච බවක් පේන්න තියෙන්නේ බොහොම අඩුවෙන්. නමුත් වියයුත්ත භාගිතුන් වහන්සේට නිවැරදිව කීකරු වෙලා මේ ධර්මයේ ජීවිතයට ගලපගෙන ලස්සන ධර්මානුකූල පිළිවෙතක් හදාගත්තහම තමන්ට මනා අනන්‍යතාවයක් මම බෞද්ධයෙක් කියන අනන්‍යතාවයේ තියෙන්න ඕනේ. බෞද්ධයන් වැඩ කරන්නේ මේ විදිහටය කියන ක්‍රියාපටිපාටියක් අපි ගාව තියෙන්න ඕනේ. එතකොට නේ දකින්න අය අපි ගාව අපි පිළිබඳව ලොකු පැහැදීමක් ඇති කරගන්නේ. බෞද්ධ අය මෙහෙමයි. ඒ අය ප්‍රාණඝාත කරන්නේ. ඒ අය හොරකම් කරන්නේ නෑ. ඒ අය වැරදි කාම සේවනය කරන්නේ. ඒ අය කවදාවත් බොරු කියන්නෙත් නෑ. ඒ අය කවදාවත් රාරකු බොන්නෙත් නෑ. අන්‍ය ශාසනවල මිනිස්සුන්ට අපි පිළිබඳව මොන තරම් පැහැදීමක් ඇති වෙනවද? අපි පිළිබඳව මොන තරම් විශ්වාසයක් ඇති වෙනවද? බෞද්ධ කෙනෙක් ඒ ගෙදරකට ඇවිල්ලා ගියා කියලා අපේ ගෙදර නැති වෙච්ච අහවල් බඩුව අහවලාවත් ගත්තද කියලා එදාට ඔහු පිළිබඳව නම් කවදාවත් සැක කරන්නේ නැහැ. තමන්ගේ ගෙදරක කාමවස්තුන්ගේ විනාශ වීමක් සම්බන්ධයෙන් කවදාවත් එහෙම කෙනෙක් සැක කරන්නේ නැහැ. මොකද ඒ අය කවදාවත් තුන්වෙනි සිල්පදයේ උල්ලංඝනය කරන්නේ නැති බව හොඳට සහතික වෙලා තියෙන නිසා. එහෙමනම් අපේ අනන්‍යතාවයේ අපි හරියටම මේ ජීවිතය තුළ තහවුරු කරගන්නද කියන කාරණාවත් ආය හොයලා තහවුරු කරගන්න වෙනවා. අති ශ්‍රේෂ්ඨ වූ මනුස්ස ජීවිතයට
නියම සාධහරණත්වයක් අපෙන් ඉෂ්ට වෙලා තියෙන්න්න මෝනේ. යමෙක් එහෙම කටයුතු කරලා තියෙනවනම් අන්න එවන් අයට තමයි දුක නැතුව බය නැතුව මැරිලා යන්න පුළුවන්කම තියෙන. අපි ජීවිතෙත් එතෙන්ට හදන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. ඊළඟට පින්නතුනි, අපි මේ ජීවිතයට මොනතරම් බැඳීමක් තියෙනවද? ඇල්මක් තියෙනවද? තව විදිහකින් කිව්වොත් මේ ජීවිතය සම්බන්ධයෙන් මොන තරම් ලොකු තණ්හාවක් අපිට තියෙනවද? ජීවිතය සම්බන්ධයෙන් අපේට හිතෙන් නැද්ද ජීවිතය සම්බන්ධයෙන් ලොකු තණ්හාවක් අපිට තියෙනවා කියලා? මේ හුලං රැල්ල පිළිබඳව මොන තරම් තණ්හාවක් අපිට තියෙනවද? සමහර අය තර්ක කරනවා, චෝදනා කරනවා. ඇයි මේ හුලං රැල්ලක් දිහා බලාගෙන ඉඳලා කොහොමද සංසාරයෙන් එතෙර යන්නේ කියලා? ආනාපාන සති භාවනාව මේ ආශ්වාස කරන ප්‍රාශ්වාස කරන වාතයේ දිහා බලාගෙන ලැබෙන අවබෝධයක්. ඉතින් මිත්‍යා දෘෂ්ටිකයකට තර්ක කරන්න පුළුවන් මේ හුලං රැල්ල දිහා බලාගෙන ඉඳලා කොහොමද නිවන් දකින්නේ කියලා. ඒ අයට තේරෙන්නේ මගේ මුළු සංසාරෙම මේ නාස්පුඩුව මුල තීරණය වෙලා තියෙනවා කියන එක. පිටින් හිතලා බලන්නකො මොන බැඳීමක් තියෙනවද උතන කියලා. ටික වෙලාවක් හුස්ම ගන්න නැතුව ඉන්න උත්සාහ දරන්නකො. ආන් එතකොට තමයි තේරෙන්නේ බැඳීමේ තරම කොච්චරද කියලා. විවේකීව ඉන්න වෙලාවක උත්සාහ කරන්නකො හුස්ම ගන්න නෑ මම කියලා. කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද කියලා. වැඩි වෙලා ඉන්න දෙන්නේ නෑ. කොහොම හරි හුස්ම ගන්නවා. ඒකෙන් තේරෙන්නේ මොන බැඳීමක් මේ ජීවිතය සම්බන්ධයෙන් අපිට තියෙනවද මෙතන. එහෙනම් මේ හුලං රැල්ල යම් දවසක නතර වුණොත් එදාට කියන්නේ මැරුණ කියලා. මේ ආශ්වාස ප්‍රාශ්වාස දෙක නවතින තාක්කල් අපි මේ ලෝකේ හොඳ හෝ නරක දෙක සමහර අය වැඩියෙන් නරක කරනවා, සමහර අය වැඩියෙන් හොඳ කරනවා, සමහර අය කලවමි කරනවා. කවුරු කොව්ව කරන්නේත් මේ හුලං රැල්ල නවතින තාක්කල්. එය නවතින තුරු අපි කරගත්ත දේවල් අනුව සුගතියටද දුගතියටද කියන කාරණාව වෙනම තීරණය වෙලා තියෙනවා. එහෙමනම් පුදුම බැඳීමක් තියෙන නිසා තමයි එක වතාවක් ආශ්වාස කරලා ඊළඟ වතාවේ ප්‍රාශ්වාස කරනවා. ප්‍රාශ්වාස කරලා නිශ්ශබ්ද වෙන්නේ ඊළඟට ආපහු සරයක් ආශ්වාස කරනවා. ඒ ජීවිතය සම්බන්ධයෙන් තියෙන පුදුමාකාර බැඳීමක් සියුම් විදිහට අපිට පැහැදිලි කරන තැන. ඊළඟට පින්නතුනි, ජීවත් වෙන්න යම් තණ්හාවක් අපට තියෙනවද? අන්න ඒ තරම්ම තණ්හාවක් ආස්වාස ප්‍රාස්වාස දෙකටත් තියෙනවා කියන කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. ආන් ඒ නිසාම සඳහන් කළා අපිච සබ්බං ආරෝග්‍යං නැවතද සියලු නිරෝගී භාවයන් ව්‍යාධි පරියෝසානං ලෙඩකින් තමයි අවසන් වෙන්නේ. සියලුම නිරෝගී භාවය ලෙඩකින් අවසන් වෙනවා. මිනිස්සු නිරෝගීව ජීවත් වෙනවා. ලෙඩක් හැදුන ගමන් නිරෝගීකම ඉවරයි. ඊළඟට තියෙන්නේ රෝගී බව. සියලු නිරෝගී භාවයන් ලෙඩකින් අවසන් වෙනවා කියලා සඳහන් කළේ ඒකයි. සබ්බං යොබ්බනං ජරා පරියෝසානං. සියලුම තරුණ බව යෞවනය ජරාව විසින් අවසන් කරලා තියෙනවා. ජරාව කියන්නේ වයසට යෑමනේ. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වයෝර්ධ බව, ඒ පුද්ගලයාගේ යෞවන බව හිමීටම හොරාගෙන තියෙනවා. ඊළඟට සඳහන් කළා දුවන්ඩ පනින්ඩ ඇස්පේන්නේ කං ඇහෙන්නේ මේ දේවල් හැම දෙයකම අහිමි බවක් අපිට තියෙනවා. පාදේ ආබාධයක් තියෙනවා නම් දුවන්ඩ බැරුව යනවා. ඇහි ලෙඩක් තියෙනවා නම් බලන්ඩ බැරුව යනවා. එහෙනම් මේ හැම දෙයකම තියෙනවා යම් දවසක අහිමි බවක්. ධනංජය කෝරව්‍ය රජුරෝ
රට්ටපාල මහස්වාමීන් වහන්සේට එක අවස්ථාවක සඳහන් කරපු කතාවක් මෙතන මතක් වෙනවා. ධනංජය කෝරවි රජුරුවන්ගෙන් රට්ටපාලයන් වහන්සේ අහනවා, මහරජ ඔබතුමාගේ තරුණ කාලය කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා, සත්වයා ක්‍රමක්‍රමයෙන් අභවයට යනවා. තමන්ට හිමි වෙලා තියෙන දේවල් තමන්ට අහිමි වෙලා යනවා. තමන්ගේ යෞවන බව තමන්ට මොහොතින් මොහොත මොහොතින් මොහොත අහිමි වෙලා යනවා. රජුරු අහනවා කොහොමද කියලා. රට්ටපාල මහතෙරුන් වහන්සේ කෝරව්‍ය රජුරුවන්ගෙන් අහනවා, මහරජ ඔබතුමාගේ තරුණ කාලේ කොහොමද කියලා. ස්වාමීනි, ඒ කාලේ ගැන නම් කියලා වැඩක් නැහැ. මට පුදුම ශක්තියක් තිබුණේ. දුවන ඇත්තු පිටිපස්සේ එළවලා ගිහිල්ලා මං අල්ලනවා. දුවන අස්සයෝ පිටිපස්සේ එළවලා ගිහිල්ලා අල්ලලා මෙල්ල කරන්න තරම් හැකියාවක් මට තිබුණා. ස්වාමීනි, ඒ කාලේ මම දුවපු හැටි. ස්වාමීනි, මට හිතෙනවා ඒ කාලේ මට යෘදි තිබුණද කියලා. බලාගෙන ඉන්න මිනිස්සු හිතන්නේ කෝරවි රජුරු යෘදියෙන් යනවද කියලා. ඒ තරම්ම වේගයක් මට තිබුණා. මහරජය, ඒක තාම තියෙනවද කියලා ඇහුවා. මොනව අහනවද ස්වාමීනි? දැන් මගේ පය මන් තියෙන තැන නෙමෙයි පිහිටන්නේ. මං කකුල තියන්නේ වෙන තැනකට, කකුල නවතින්නේ තව තැනක. දැන් මට 80ක් වයසයි ස්වාමීනි. මහරජය, එහෙමනම් ඔබේ යෞවන බව ජරාව විසින් ක්‍රමක්‍රමයෙන් අහෝසි කරලා තියෙන බව මනාව පැහැදිලි වෙනවා. රජුරුවන්ට එතකොට තමයි කාරණාව තේරුණේ. ශිල්ප හොඳටම පුළුවන්, ඕනෑම දෙයක් කරන්න පුළුවන්. මහරජය, දැන් කොහොමද? අනේ ස්වාමීනි, මට දැන් එදා වයි කටයුතු කරන්න බෑ. දැන් මං හරි වයසයි. එහෙමනම් පින්නතුනි, මේ ශරීරය මොහොතින් මොහොත මොහොතින් මොහොත අභවයට යනවා. ඒකයි සඳහන් කළේ ජරාව යෞවන බව අහිමි කරලා දාලා තියෙනවා. ඊළඟට මෙතන සඳහන් කළා, යෞවනයේ ජරාව විසින් බිලිගෙන අවසන් දිරල වයසට ගිහින් සබ්බං ජීවිතං මරණං පරියෝසානං, සියලු ජීවිත මරණය විසින් අවසන් කරලා තියෙනවා. මෙතෙක් අපි ජීවත් වෙනවා, මැරුණ කියලා කියන්නේ ඒ ජීවිතය අවසන් වීමයි. එහෙනම් හැම ජීවිතයක්ම මරණය විසින් අවසන් කරලා තියෙනවා. ලොව සියලු වාසය කිරීම, ජාතියානුව පැමිණිලා, ජරාවේ තැවරිලා, රෝගවලින් මැඩ පවත්වලා, පාලනය කරලා, මරණයෙන් ඉවත් කරලා දානවා සම්පූර්ණයෙන්ම කියලා සඳහන් කරනවා. යතාපි සේලා විපුලා නභං ආහච්ච පබ්බතා සමන්තා අනුපරියෙයුන් නිපෝතෙන්තා චතුද්දිසා. මරණ සතිය පිළිබඳව මේ ගාථා ටික සඳහන් කරන එක සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයත් මෙතෙන්ට කෙටියෙන් හරි සාකච්ඡා කරනවා නම් හරි වටිනවා. සංයුක්ත නිකායේ කෝසල සංයුක්තකයේ තියෙනවා පබ්බතූපම කියලා සූත්‍රයක්. පිනතිනි, කොසල් රජුරු බුදුරජාණන් වහන්සේ දකින්ද දවසකට දෙපාරක්වත් අඩුම තරමේ යන රජ කෙනෙක්. සාමාන්‍යයෙන් රජෙක් ගමනක් යනකොට විශාල ආරක්ෂක පිරිසක් රජුරුත් එක්ක යනවා. ඉස්සරහට යොදුන් ගානක්, පිටිපස්සටත් එහෙමයි, දෙපැත්තටත් එහෙමයි. යම් පුද්ගලයෙක් රජුරුවන්ට ඊතලයකින් විදිනවා කියලා තීරණය කළොත් ඒ පුද්ගලයාට රජුට විදින්න නම් පහසු වෙන්නේ නැහැ.
මොකද එයා විඳින්න ඕනේ මේ ආරක්ෂක සෙනගට එහා පැත්තේ ඉඳලානේ. සාමාන්‍ය කෙනෙක් ශක්තිමත් නැහැ ඒ සෙනගට එහා පැත්තේ ඉඳලා විඳින ඊතලයේ රජුරු ගාවට එවන්න. මොකද ඒ තලං විශාල ආරක්ෂක පිරිසක් ඉන්නවා. ඊතලයේ මග ඇවිල්ල වැටෙනවා මිසක් රජු ගාවට යන්නේ නැහැ එච්චර ඈතට. හතර පැත්තෙම එහෙමයි. හැබැයි සඳහන් කරනවා කොසල් රජුරු බුදුරජාණන් වහන්සේ දැක වැඳ පුදා ගන්න යනකොට ඒ තරම් ලොකු පිරිවරක් අරගෙන යන්නේ නැහැ කියලා. හේතුව විවේකයට කැමති භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්න විහාරය මේ තරම් ලොකු පිරිසක් අරගෙන ගියාම කලබල වෙනවා. උන්වහන්සේලා කලබල වෙනවා නෙමෙයි, නමුත් මිනිස්සු එක්කෙනෙක් ඉන්නවට වඩා දෙන්නෙක් එකතු වුණාම කතාව දෙන්නෙකුගේ කතාවට වඩා හරි ලොකුයි 10කගේ කතාව. මෙතන 1000 ගණක් එකතු වුණාම ඒ භූමිය අය ගුණ පුරන්නන්ට වසන්ඩ හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එක්ක යන්නෙත් නැහැ. අනික ළඟ වැඩ ඉන්නේ. ඒ හින්දා එක්ක යන්නෙත් නැහැ. ළඟයි ජේතවනාරාමෙට. ආන් ඒ නිසා හොරු පිරිසක් කල්පනා කළා රජ්ජුරුව බුදුන් දකින්න යන වෙලාවේ විදල මරමු කියලා. මේ හොරුන්ට අමතක වුණාද කොහෙද? ජම්බුද්දීපයේ ඉන්න මහා සටන්කාමීන්ගෙන් එක්කෙනෙක් මේ කියලා. මුළු ජම්බුද්දීපයේට මහා සටන්කාමීන් කී දෙනාද හිටියේ? 3 දෙනයි. ඒ සටන්කාමීන් 3 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ යන්නේ. කවුද සටන්කාමීන් 3 දෙනා? කොසල් රජුරුයි, මහාලි ලිච්ඡවි සහ බන්දුල මල්ල. එකම පන්තියේ ඉගෙනගත්ත සම වයස්කරුවෝ 3 දෙනා. දැන් හොරු ලෑස්තිය විදල මරන්ඩ. ඒගොල්ලෝ රජ්ජුරුවන්ට විදින්න කලින් කාරණාව රජ්ජුරුවන්ට ආරංචි. ඒගොල්ලොන්ට විදින්න හම්බ වෙන්නේ රජ්ජුරුවන්ගේ බලමුළුවක් වෙනම ගිහිල්ලා. මෙතන හොරු 500ක් හිටියා. හොරු 500 දෙනාම අල්ලගත්තා. අල්ලගෙන රජු ඉස්සරහට අරන් ආවා. අරන් ඇවිල්ලා ඉදිරිපත් කරාම රජ්ජුරුව ඒගොල්ලන්ට නිසි දඬුවම් පෙමිණෙව්වා. මොකද්ද දුන්න දඬුවම? උල් 500ක් ගෙනල්ලා පාර දෙපැත්තේ හිටෙව්වා. 500 දෙනාම උල තිබ්බා. මේ පැත්තේ ඉන්න කෙනා මේ පැත්තේ ඉන්න කෙනාගේ මූණ බහා බලාගෙන ඉන්න විදිහට තමයි උල තියලා තියෙන්නේ. 250 250 දෙපැත්තට වෙලා මූණෙන් මූණ බලාගෙන ඉන්නවා. උල උඩ ඉඳවල. මේ කටයුතු කරලා ජේතවනාරාමයට යනකොට සෑහෙන්න වෙලා ගියා. වෙනදා උදේම යනවන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා මහරජේ කොහේ ඉඳලාද මේ දවල් වෙලා කියලා. ස්වාමීනි හොරු 500ක් උල තියලා ආවා කියලා කියන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේත් එක්ක? එහෙම කියන්න බෑ. නමුත් රජ්ජුරුව දන්නේ නැද්ද මොකද්ද කරලා ඇවිල්ලා තියෙන්නේ කියලා? රජ්ජුරුව දන්නවා. සඳහන් කරනවා මහරජේ මම වගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්නකොට මේ තරම් පෞකාර වැඩක් කළේ ඇයි කියලා ඇහුවොත් එහෙම එතනින් එහාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණපද කුසල් රජිරවන්ට තේරෙන්නේ නැහැ කියලා මේ කියපු කතාවත් එක්ක. ආන් ඒ හින්දා භාගිතුන් වහන්සේ එහෙම අහන්නේ නැහැ. මේ වෙලා ගිහිල්ලා ආවේ කොහෙ ගිහිල්ලාද? රජිරු කියන ස්වාමීනි මේ පෘථුවියේ රජකම් කරන ඔටුනු දරන පංචකාම සම්පත් භුක්ති විඳින බොහෝ රාජකාරි තියෙන අපි වගේ ශාස්ත්‍රයේ රජවරුන්ට පැවරිච්ච යම් රාජකාරියක් තියෙනවා නම් ආන් ඒ රාජකාරිය ඉවර කරලයි මම ආවේ. රජුරු බොරුවක් කියවද? රාජකාරියක් ඉවර කරලා ගිහිල්ලා තියෙන බොරු කියන්නේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ රජුරුවන්ගෙන් අහනවා මහරජේ ඉතාම විශ්වාසදායක පුද්ගලෙක් ඇවිල්ලා ඔබට කියනවා මහරජතුමනි නැගෙනහිර පැත්තෙන් අහස තරම් උස විශාල පර්වතයක් පෙරලි පෙරලි අපි ඉන්න පැත්තට එනවා. බටහිර පැත්තෙනුත් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා බොරු කියන අය නෙමෙයි මේ. බටහිර පැත්තෙනුත් ඒ වාගේ පර්වතයක් එනවා. උතුරෙනුත් එනවා. දකුණිනුත් එනවා. ඉතාමත්ම විශ්වාසවන්ත කටයුතු පුද්ගලයෝ මේ කියන්නේ.
මහරජ එහෙම දැනගත්තොත් මොකද කරන්න? ඉස්සරහිනුත් එනවා පස්සෙනුත් එනවා දෙපැත්තෙනුත් එනවා. අහස තරන් උස ගෞගානක් දිග පරුවත. ඒ පරුවත නිකම්ම පෙරලි පෙරලියෙනවාද? ඒ ප්‍රදේශයේ තියෙන ගස් කොළන් ජීවිත සියල්ලම සුන්නු විසුණු කරගෙන එන්නේ. මහා හඬක් නගාගෙන. ස්වාමීනී මොනව කරන්නද? කුසල චරියාවේ සමචරියාවේ හැසිරෙනව ඇරවෙන කරන්න නම් දෙයක් නෑ ස්වාමීනි. දැන් මොහොතින් හතර පැත්තෙම වට කරලා ඉන්නේ පර්වතවලින්. තව ටික වෙලාවකින් තලාගෙන පොඩි කරගෙන යනවා. ඒක දැන මොකද කරන්න කියලා අහන්නේ. පින් කරනව ඇරෙන්නේ වෙන කරන්න දෙයක් නෑ ස්වාමීනි. එතකොට දැන් කොහොමද පිළිගන්නේ පර්වත එනවා කියලා? විශ්වාසවන්ත කටයුතු හතර දෙනෙක් කියපු නිසා පිළිගන්නම වෙනවා. එතකොට පින්නතිනේ ඒ හතර දෙනාට වඩා විශ්වාස නැද්ද බුදුරජාණන් වහන්සේ? ඊට වඩා කී වාරයක් අපිට භාග්‍යතුන් වහන්සේ විශ්වාසද? මේ පර්වත හතර පැත්තෙන් එනවා කියලායි කිවි. බුදුරජාණන් වහන්සේ මොකක්ද අපිට දේශනා කළේ? ගත වෙන මොහොතක් මොහොතක් පාසා හතර පැත්තෙන් නෙමේ හාත්පසින්ම මරණය අපි හොයාගෙන එනවා කියලා. පර්වතවලින් යට වෙලා මැරෙනවා. ඒ මැරෙන්න කලින් කුසල චරියාවේ සමචරියාවේ හැසිරෙන්න ඕනේ. එහෙනම් හතර පැත්තෙන් නෙමේ හාත්පසින්ම මරණය අපිව වට කරලා තියෙන වෙලාවේ එහෙනම් මොනවද කරන්න ඕනේ? ඒත් අපි කුසල චරියාවේ සමචරියාවේම වහ වහා හැසිරෙන්න ඕනේ. ඔබ මම අපි සියලු දෙනාගේම ජීවිත මරණේ වට කරලා තියෙනවා. නමුත් අපි කුසල චරියාවේ සමචරියාවේ හැසිරෙනවද කියන එක තමයි ආපහු අහන්න වෙන්නේ. අර පුද්ගලයා සැක නැනේ විශ්වාසවන්ත කටයුතු කෙනෙක් කියලා තියෙනවා. පින්නතුනි අපිට හාත්පසින්ම මරණේ අපිව වට කරලා කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. අර පුද්ගලයා විශ්වාස නොකලත් බුද්ධ වචනේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. හාත්පසින්ම මරණේ වට කරලා දින්නේ. එහෙනම් අපි ළඟ වැඩි තියෙන්න ඕනේ කුසල්. මොකද ඔහු වට කරලා ඇවිල්ලා කොහෙන් කොයි වෙලාවෙ පහර දෙයිද කියන කාරණාව දන්නේ නැති හින්දා. රජිරුවන්ට මේ කාරණා ටික පැහැදිලි කරලා දුන්නා. රජිරු ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට සඳහන් කළා, ස්වාමීනි එහෙමයි, ස්වාමීනි එහෙමයි. ස්වාමීනි යම් රජෙක් මාත් එක්ක සටනට ආවොත්, ඇත්තුන්ගෙන් කරන යුද්ධයක් එළඹුණොත්, ඇත්තුන්ගෙන් ඇත්තු යුදවලා යුද්ධ කරන්න මට පුළුවන්. අස්සයෝ එකතු කරගෙන කරන යුද්ධයකට ආවොත්, අස්සයෝ එකතු කරගෙන යුද්ධ කරන්න පුළුවන්. මිනිස්සු එකතු කරගෙන කරන යුද්ධයකට ආවොත් කොහොමත් යන්න පුළුවන්. ස්වාමීනි සමහර යුද්ධෙට එන අයගෙන් අහන්න පුළුවන්, මොකටද යුද්ධ කරන්න එන්නේ, මොනවද ඕනේ? ඒ අය කිව්වොත් රාජ්‍ය කොල්ල කණ්ඩායම් ඕනේ කියලා. ස්වාමීනි මහ පොළොව යට තියෙන සීමාවක් නැති ධන සම්පත් මට ඒ අයට අරන් දෙන්න පුළුවන්. ස්වාමීනි මහ පොළොව යටත් ධනය තියෙනවා. අපේ මාලිගාවල් වල පසිම්බු වල දාලා උඩ එල්ලලක් තියෙනවා ධනය. ඉල්ලන්නේ කහවණු 1000ක්ද කහවණු ලක්ෂයක් දීලා පිටත් කරන්න පුළුවන් තරම් වත්කම් තියෙනවා. කහවණු 1000ක් ඉල්ලන කෙනාට කහවණු ලක්ෂයක් දීලා යවන්න පුළුවන්. ඒ වුණාට මංගාවට ලං වෙච්ච මාරයා ගාවට කහවණු කෝටි ගණක්වත් දුන්නට මාරයා යන්නේ නැහැ. මාරයාත් එක යුද්ධ කරන්න පුළුවන්ද? මාරයාත් එක යුද්ධ කරන්නත් බැහැ. මාරයාත් එක එකඟතාවයක් තියෙනවද? මාරයත් එක එකඟතාවයකුත් නැහැ. මාරයත් එක ගිවිසුමකුත් නැහැ. හරිම ඍජුයි. යම් පුද්ගලයෙකුගේද පින අහවර මාරයා ඔහු ළඟ ඇති. යම් අල්ප මාත්‍ර හෝ කුසල ශක්තියක් තවම රැඳෙනවා නම් තාම ගන්න බෑ. ඒ කුසල ශක්තිය ඉවර වෙනවත් එක්කම මාරයා විසින් අපි ග්‍රහණයට ලක් කරනවා. පබ්බතූපම සූත්‍රයේ තමයි මේ කෙටියෙන් සඳහන් කළේ. ආන් ඒ හින්දා වැඩි වැඩියෙන් පින් කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ anu දෙනවා දාලා.
ඒ සූත්‍ර දේශනාව තමයි පින්නතුනි මේ ගාථාරත්නේ තියෙන්නේ. යථාපි සේලා විපුලා නභං ආහච්ච පබ්බතා සමන්තා අනුපරියේයුම් නිපෝතෙන්තා චතුද්දිසා. සතර දිසාවෙන්ම අහස උසට තියෙන පරුවත පෙරලි පෙරලි එනවනම් අපි ඉන්න දිහාවට අපි මොනවද කරන්න ඕනි කියන කාරණාව අහනවා. පිංගුතුනි මේ සඳහන් කරන පබ්බතූපම සූත්‍රයේ ඒ සූත්‍රය මරණය මොනතරම් ඉක්මන්ද කියන කාරණාව අපි තුල තහවුරු කරවන්නත් ඒක කොයිතරම් විශ්වාසවන්ත කෙනෙක් උත්තම රතනයක්ද අපිට කියලා දුන්නේ කියන කාරණාවත් මනාව තහවුරු කරලා සඳහන් කරලා තියෙනවා. ධම්මචරියාය කුසලචරියාය පුඤ්ඤකිරියාය කුසලකිරියාය මරණයේ ඒ තරම් වේගෙන් අපි ගාවට එනවනම් ධම්මචරියාය සමචරියාය පුඤ්ඤකිරියාය කුසලකිරියාය ධර්මචරියාවේ සමචරියාවේ හැසිරෙන්න ඕනේ. නිරන්තරයෙන් කුසල් රැස් කරගන්න ඕනේ. රජ්ජුරුවන්ගේ කතාව අනුමත කරලා බුදුරජාණන් වහන්සේ විශේෂ ගාථා රත්නයන් ගණනාවක් මේ වෙලාවේ දේශනා කොට වදාළා. ඒවං ජරාච මච්චූච අදිවත්තන්ති පාණිනෝ. මේ ජරාව සහ මරණය ප්‍රාණීන්ගේ හිසට ඉහලින් තමන්ව යටකරගෙන යන්න නිරන්තරයෙන් එනවා. ජරාව සහ මරණය සියලුම සත්වයන් යටකරගෙන යන්න නිරන්තරයෙන් වෙනවා. කත්තියේ බ්‍රාහ්මණයේ වෙස්සේ සුද්ධේ සියලුම ශස්ත්‍රයන්ට බ්‍රාහ්මණයන්ට සිටුවරුන්ට ශුද්‍රයන්ට ඒක එහෙම්මම වෙනවා. ජාති බේදයක් නෑ, ආගම් බේදයක් නෑ, කුල බේදයක් නෑ, ගෝත්‍ර බේදයක් නෑ. ජරාවයි මරණයයි දෙන්න ඕනම කෙනෙක් ඕනම කෙනෙක් යට කරලා දානවා. නකින්චි පරිවජ්ජේති කිසි කෙනෙක් ඉතුරු කරන්නේ නෑ. සබ්බ මේවාබි මද්දතින් සියලු දෙනාම මර්ධනය කරනවා. න නත්ති හත්ති නං භූමින රතානං නපත්තියා. ඇත් සේනාව භූමිය රත සේනාව පාබල සෙනග. න චාපි මන්ත යුද්ධේන සක් ජේතුන් සජ්ජේතුන් ධනේනවා. මන්ත්‍ර යුද්ධයෙන් සාකච්ඡාවෙන් හෝ ධනයෙන් දිනවන්න පුළුවන් කමක් නැහැ. පිනතින් මෙතන සඳහන් කරන්නේ ඇත්සේනාවෙන් රතසේනාවෙන් අශ්වසේනාවෙන් පාබල සේනාවෙන් මාරය දිනන්න බෑ. මන්ත්‍ර කියලා මාරය දිනන්න පුළුවන් කමක් නැහැ. ඉගෙනගත්ත ශිල්ප ගැන කියලා මාරය දිනන්න පුළුවන් කමක් නැහැ. මාරයත් එක්ක අපිට සාකච්ඡා පවත්වන්න පුළුවන් කමකුත් නැහැ. අපි ටිකක් කතා කරලා ඉමු, ටිකක් සාකච්ඡා කරමු. දැම්මම මම ගෙනියන්න වටිනවද, මම මෙහි ඉන්න ඕන කෙනෙක්ද, එහෙම සාකච්ඡා පවත්වන්න පුළුවන්ද? මාරයත් එක්ක එහෙම කරන්න පුළුවන් කමකුත් නැහැ. අපි ගාව තියෙන කෝටි ගාණක් සල්ලි දුන්නා කියලා මාරය සල්ලි අරන් ආපහු යයිද? එනං ඒ සල්ලි වලින් ඇති වැඩකුත් නෑ. ආන් ඒ නිසා තම දියුණුව දකින්නා වූ පණ්ඩිත පුද්ගලයා මේකකින්වත් මරණය දිනන්න බැරි නම් තමන්ගේ දියුණුව කැමති පණ්ඩිත වූ පුරුෂයා බුද්ධේ ධම්මේච සංඝේච දීරෝ සද්දං නිවේසයේ හැම වෙලාවෙම තුනුරුවන් ඇසුරු කරනවා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් වීර්ය සම්පන්නව වාසය කරනවා. ඒ තමයි ප්‍රඥාවන්තයෙක් ස්වභාවය. යෝ ධම්මචාරී කායේන වාචාය උදචේත කායේන වාචාය උදචේතස. යමෙක් ධර්මෙහි හැසිරෙනවා නම් කයෙන් වචනයෙන් සිතෙන් ඉදේවනං පසංසන්ති පච්ච සග්ගේ පමෝදති. මේ ලෝකය ප්‍රශංසා කරනු ලබනවා, පරලොවත්
ස්වර්ගයෙහි අතිශයින්ම සතුටු වෙනවා. යම් කෙනෙක් තුනුරුවන් භජනය කරනවන. සිතෙන් කයෙන් වචනයෙන් යහපත් දේවල්ම කරනවන. ඒ පුද්ගලය පිළිබඳව මේ ලෝකෙ මිනිස්සු අතර ලොකු ප්‍රසංසාවක් තියෙනවා. තුනුරුවන් ඇසුරු කරනවා කියලා කියන්නේ. මනාව තෙරුවන් සරණ ගිහිල්ල කියලා කියන්නේ. ඒ පුද්ගලයන් නිවැරදිව පන්සිල් රකින කෙනෙක් වෙනවා. මනාව පන්සිල් ආරක්ෂා කරගෙන සමාජයට යහපතක් කරමින් තමන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන මේ ගුණවත් පුරුෂයන්ට කවුරුවත් චෝදනා කරනවද? කවුරුවත් බනිනවද? ඔවුන් හරියට ලෝකෙට දල්ලවු පහන්සිලවල් වගේ. ඇයි ඔවුන් ලෝකෙට පහන්සිලක් වගේ වෙන්නේ? ඇයි තෙරුවන් සරණ ගිහිල්ල මනාව පන්සිල් රකින කෙනෙකුට යම් කෙනෙක් ගිහිල්ල බත් හැන්දක් දුන්නොත් එහෙම බත් හැන්ද දුන්න කෙනාට ලාභද පාඩුද? ඒ පුද්ගලයාට ලැබෙන ලාභේ තමයි මතු අනාගතයට උපදින ආත්ම අසංකේයක කෑම හිගෙන සුළුපටු ලාභයක්ද? බෙහෙත් දුන්නහම අනාගත ජීවිත අසංකේයක බෙහෙත් හේත් හිගෙන, වස්ත්‍ර දුන්නහම වර්ණ සම්පත් වස්ත්‍ර සම්පත් මේ ඔක්කොම ලැබෙනවා. එහෙනම් තිසරණ තියෙන පන්සිල් රකින්න කෙනා ලෝකය සුවපත් කරන, ලෝකය ආලෝකමත් කරන පහන්සිලක් කියලා කියන වචනේ වැරදිද? ආන් එහෙනම් මෙතන සඳහන් කළා මේ ලෝකයේ ප්‍රශංසා කරනු ලබනවා, පරලොව ස්වර්ගයේ අතිශයින්ම සතුටු වෙනවා. අන්න ඒ නිසා පින්නතිනි මරණය එනතුරු බලාගෙන ඉන්නේ නැතු හැම වෙලාවෙම අපි උත්සාහ කළ යුතුයි ධර්මෙහි හැසිරෙන්න, කුසල් වඩන්න, අකුසල් දුරලන්න. මරණය ලං වෙන්න පින් කරන්න ලෑස්ති වුණාට ඒ කාරණාව ඒ තරම් සම්පූර්ණ වෙන්නේ නැහැ. අද කරන්න පුළුවන් පින්කම් හෙට කරන්න බැරුව යනවා. එන මරණය ලං වෙන්න ඉස්සරලා පින් කරන්න ඕනේ. මරණය ලං වුණාම බණ අහන්න ගියහට ඇහෙන්නේ නැහැ. කන් ඇහෙන්නේ. හිත වික්ෂිප්තයි, තේරෙන්නේ නැහැ. වික්ෂිප්ත වුණේ සීලයක් නැති නිසා. ඇවිදගෙන ගිහිල්ලා පින්කම් කරන්න බෑ. කකුල් දෙක වළංගුනේ. ධර්ම ගෞරවයෙන් බණ අහන්න ඉඳගෙන ඉන්න බෑ. කොන්ද වළංගුනේ. බණ ඇහුවත් නිදාගෙන. ලෙඩෙක් නිසා කමක් නැහැ. නමුත් ඒකවත් හරියට වැටහෙන්නේ නැහැ. වැටහුණා කියලා චෛත්‍ය මලුව අතුගාහම කොච්චර කුසල්ද? බෝමලුව ඇමදුවහම මොනතරම් පින්ද? සංසාරි ප්‍රඥාව ලබන්න කොයිතරම් හේතු වෙනවද? දැන් මේ කරුණු අහගෙන හිටිය කියලා දැන් නැගිටලා ගිහිල්ලා අමදින්නද? මොනතරම් දුකක් සන්තාපයක් හිතේ තියාගෙන මැරෙන්නද? මට මේ දේවල් කරගන්න බැරි වුණා. මෙහෙම කරගත්තනම් මං කොහොම ප්‍රඥාවන්ත වෙයිද? මං කොහොම ඥානවන්තයෙක් වෙයිද? නමුත් දැන් කාලේ ගිහිල්ලා ඉවරයි. අන්න එතෙන්ට එනකන් ඉන්නේ නැතුව මනාව ධර්මයේ සමග ජීවත් වෙලා ධර්මෙහි හැසිරිලා මේ ජීවිතේ හැම පැත්තෙම පෝෂණය කරන්න. එදාට මරණ මංචකේ අහන්න ලැබුණාම මලු පෙත් මං ඇමදුවාම මෙන්න මෙහෙම ආනිසංස තියෙනවා කියලා සතුටින් නෙමෙයිද මැරෙන්නේ? සුගතියක ගිහිල්ලා උපදිනවා. මං එදාට ලොකු ප්‍රඥාවන්තයි. සුවඳ පූජා කරාම මෙහෙමයි හිතෙනවා, මං සුවඳ මල්ම කොයි තරම් නම් පූජා කළාද කියලා. එහෙනම් ඒ උපදින ආත්මෙත් හරි කැමති ශිෂ්‍යත්ව පාස් කරන්න, සාමාන්‍ය පෙළ පාස් කරන්න, විශ්වවිද්‍යාලවල යන්න, ඒ තැන්වලත් ප්‍රධාන පෙළේ උගතුන් බවට පත් වෙන්න, ආචාර්යවරු මහාචාර්යවරු බවට පත් වෙන්න, එක එක්කෙනාගේ තියෙන හීනනේ. නමුත් ඒ පුජ්‍යලයාගේ ප්‍රඥාවේ තියුණු බව නිසා තමයි ඒ තැන්වලට ගියේ. නමුත් මේ කරලා තියෙන පින්කම් එක්ක මට ඊට වඩා උසස් තැනකට යන්න පුළුවන් කියලා හිතෙනකොට අර මරණ මංචකේ ඉන්න පුජ්‍යලයාට මොනතරම් සතුටක්ද? දන් දීලා තියෙන හැටි කල්පනා කරනකොට මේ ශාසනයේ මෙහෙම දන් දීලා තමයි අපේ ශාසනයේ කතා කරන මහ ධන කුවීරයෝ බිහි වෙලා තියෙන්නේ කියලා. එහෙනම් එහෙම තැනට යන්න මං පින් කරලා තියෙනවා. එහෙම පින් කරපු නිසා මං සංසාරේ ඒ කුසල් භුක්ති විඳිමින් ලක්ෂ ගණන් කෝටි ගණන් ආවත් මං ඒ අයට දන් දෙනවා කියලා හිතලා
සතුටට පත්වෙනවා. ආං එහෙම සතුටු වෙන්න පුළුවන් ජීවිත හැම වෙලාවෙම පින්නතින් ගොඩනගන්න ඕනේ. ධර්ම දේශනාවට තියෙන වෙලාව ඉවර වෙලා නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. මරණ සතිය පිළිබඳව සාකච්ඡා කෙරෙන අටවෙනි ධර්ම දේශනාවේදී ඉදිරියට කරුණු කාරණා ටික අපි සාකච්ඡා කරන්න ඉඩ කඩ ඉතුරු කරලා. අද මේ උතුම් වූ ධර්ම දේශනාව මේ විදිහට සිදු කරන්න දායකත්වය ලබා දෙන්නේ මාළඹේ විහාර මාවතිය පදිංචි දමයන්ති මැණිකේ නිහාල් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා නිහාල් මහත්මාගේ දෙමාපියන් දමයන්ති මැණිකේගේ මැණිකේ මහත්මියගේ දෙමව්පියන් පින්කමට සහභාගි වූ සියලුම පින්නතුන්ගේ ඥාති පිරිස වසරකට පෙර මිය ගිය සුනිල් බෙනරම සුනිල් බෙනරම මහත්මාටත් ඥාති සුනිල් බෙනරම ඥාති සහෝදරයටත් පින්පෙත් අනුමෝදන් කිරීම. ඊට අමතරව 2019 එකොළොස්වැනි මාසයේ 10 වැනි දින උපන් දිනයේ සැමරූ කලණී චතුරිකා දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීමත් 2019 එකොළොස්වැනි මාසයේ 23 වැනි දින උපන් දිනයේ සමරන දමයන්ති මැණිකේ මවට සහ ලසන්ත සංජේය පුතාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ධර්ම දේශනයට සහභාගි වූ සියලු දෙනාට සෙත් පැතීමත් අපවත් වී වදාළ සියලුම සංඝරත්නයට රට වෙනුවෙන් දීපි දූ සියලුම රණවිරුවන්ට ඉතාම ඉක්මං භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ වටහාගෙන නිර්වාණ සම්පත්තියේ සාක්ෂාත් කර ගැනීමට මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්කමේ දායකත්වයේ දරන දමයන්ති මැණිකේ මහත්මිය නිහාල් මහත්මයා ඇතුළු සත්පුරුෂ පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදා වේවා. ඒ සියලු දෙනාටමත් පින්කම සිදු කළ මේ ඔබ සියලු දෙනාටමත් ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ